ශ්‍රී ලංකා ක්‍රිකට් අද දවසේ උණුසුම ප්‍රවෘත්තිය සුපිරි තුන්ගිරියව ක්‍රීඩක සචිත්‍ර සේනානායක අත්අඩංගුවට ගන්න කියලා නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් දීලා තියෙනවා. මේ පිළිබඳ Sunday Times පුවත්පත වාර්තා කර තිබුණා. ශ්‍රී ලංකාව දිනාගත් එකම T20 ලෝකුසලානයේ 2014 දී ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමේ හිටපු ප්‍රබල සමාජික සචිත්‍ර සේනානායක. සචිත්‍රට මේ චෝදනා එල්ලවන්නේ 2020 දී තිබ්බ පළවෙනි LPL තරගාවලියේදී ක්‍රීඩකයන් දෙදෙනෙක්ව තරඟ පාවා දීමේ වරදට පොළඹව ගත්තා කියලා. සචිත්‍ර මේ යෝජනාව මේ ක්‍රීඩකයන් දෙදෙනාට කරලා තිබ්බේ දුරකථනයෙන්. හැබැයි එවෙනකොට සචිත්‍ර ඉඳලා තිබ්බේ ලංකාවේ නෙමේ ඩුබායි වල. මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන ක්‍රීඩා මාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකයට සචිත්‍රගේ දුරකථන තමන්ගේ භාරයට ගන්න අවසරය තියෙනවා කියලා නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් දීලා තිබ්බා. ඒ අනුව සචිත්‍ර තමන්ගේ දුරකථන දෙකක් විශේෂ විමර්ශන ඒකකයට භාර දීලා තිබ්බා. හැබැයි පස්සේ ඔප්පු වුණා මේ දුරකථන දෙකම සචිත්‍රගේ නෙමේ, ඒ සිද්ධිය හා සම්බන්ධ වන දුරකථන දෙකක් නෙමෙයි කියලා. ඒ වගේම ICC ඇන්ටි කරප්ෂන් යුනිටයෙන් කියලා තිබ්බ සචිත්‍රගේ මේ ක්‍රියාව සම්බන්ධ සියලුම දුරකථන වාර්තා තමන් සතුව තියෙනවා කියලා. සචිත්‍රගේ මේ කාරණාව කරලියට එන්නේ ICC ඇන්ටි කරප්ෂන් යුනිට් එකේ ටීම් එකක් මේ මාසෙ මුල ලංකාවට ආවට පස්සේ. සචිත්‍රට එල්ල වෙලා තියෙන අපරාධමය චෝදනාවක්. අපි දන්නවා 2019 අංක 24 දන්න පනත ගෙනාවට පස්සේ තමයි ක්‍රීඩාව හා සම්බන්ධ දූෂණ ක්‍රියා අපරාධමය වරදක් විදිහට නීතිගත වුණේ. මේ චෝදනාවල සචිත්‍ර වැරදිකාරය වුණොත් 2019 අංක 24 දන්න පනත යටතේ දඩුවම් ලබන පළවෙනි පුද්ගලයා වන්නේ සචිත්‍ර සේනානායක. ඒ වගේම සචිත්‍ර මේ චෝදනාවලට වැරදිකාරය වුණොත් ඔහුට ශ්‍රී ලංකන් රුපියල් මිලියන 100ක් නොඉක්මු දඩයක් හෝ වසර 10කට නඩු සිනදඬුවමක් හෝ මේ දෙකටම යටත් වීම සිදු වෙනවා. සචිත්‍රට එල්ලලා තියෙන මේ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රිකට් වලට ආදරය කරන ඔයාලගේ අදහස මොකක්ද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න.